සර්ණවාහිනී නාලිකාව කවදත් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්නේ ඉහළ ගුණාත්මක බවක් තියෙන ටෙලි නිර්මාණ තමයි. ඒ අතර නාටකම්කාරයෝ කතාවත් අපිට පෙන්වන්න පුළුවන්. සාර්ථක ලෙස විකාශනය වෙලා මේ මවුන අග්නි පියාපත් ටෙලි කතාවට අමතරව දැන් විකාශනය ආරම්භ වෙලා තියෙන අලුත්ම කතාව තමයි පාර දිගේ කියන කතාව. මේ කතාවත් ජනප්‍රිය චරිත දෙකක් විසින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ සද්දා මංගල සහ සිවගුරුනාදන් කියන සුසන්යෝගයෙන් තමයි මේ කතාවත් නිර්මාණය වෙලා තියෙන්නේ. තාරුණ්‍යේ ජනප්‍රිය නළු නිළියන් රැසකින් නිර්මාණය වෙලා තියෙන මේ කතාවේ හරි අපූර්ව චරිතයක් තියෙනවා. ඒ හින්දා අපි අද බලමු කවුද මේ ලස්සනම ලස්සන අලුත්ම චරිතය කියලා. ඉතින් මෙලෙස විකාශනය ආරම්භ වුණ මේ කතාවේ ඉන්න අපූර්ව චරිතය තමයි බොහෝ දෙනා හරිම උනන්දුවෙන් හොයන්නේ මේ කතාව හැඩකරන සුරූපී දඟකාර රංගන ශිල්පිනිය කියලා. ඇය තමයි 2017 වසරේදී මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා කිරුළත් හිමි කරගත්ත කාන්තාව. එවකට රූපරාජිනී ඉතිහාසයේ වැඩිම මිලකින් නිම වුණ කිරුළත් දැරීමට ඇයට වාසනාව උදා වෙනවා. ඒ විතරක් නෙමෙයි රංගනයට අමතරව ඇය දක්ෂ නර්තන ශිල්පිනියක්ද වෙනවා. සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරගාවලියේදී සියලු ආසියාතික රටවල් අභිබවා යන්නත් ඇයට පුළුවන් වෙනවා. ඒ වගේමයි ප්‍රසිද්ධ බොලිවුඩ් නළුවෙක් වන සිද්ධාර්ථ මල්හෝත්‍රා සමගත් ඇයට නර්තනයෙන් දායක වෙන්නත් අවස්ථාව උදා වෙනවා. ඒ සිද්ධාර්ථ සමග රංගනයෙන් දායක වුණ එකම ශ්‍රී ලාංකික කාන්තාවද වෙමිනි. ඉතින් මෙලෙස දක්ෂතාවලින් පරිපූර්ණ ඇය තමයි දුෂේනිද සිල්වා. මේ කතාවේ හරි අපූර්ව වෙනස්ම චරිතයක් නිරූපණය කරන මේ දුෂේනි පවසන්නේ පාරදිගේ කතාව සද්දාමංගල සහ සිවගුරුනාදන් විසින් නිර්මාණය කරලා තියෙන අලුත් නිර්මාණයක් නිසා අපේ රටේ ප්‍රේක්ෂකයන් ඉතාමත් ආදරයෙන් වැළඳ ගන්න එක නොඅනුමාන බවයි. ඉතින් රැඳී සිටින්න එක කොටසක් පමණක් විකාශනය වුණ මේ කතාව අපේ රටේ ප්‍රේක්ෂකයන් වැළඳ ගන්න ආකාරය මොනෝගේ වේවිද කියලා අපි බලාගෙන ඉමු.